අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ පිළිමතලාව දන්තුරේ. මෙන්න මේ වගේ පුංචි ඉටි බෑග් 150කින් විතර රුපියල් 5000ක මූලික වියදමකින් පටන් ගත්ත බිස්නස් එකක් ගැන කතා කරන්න යන්නේ. වර්තමානයේ වෙනකොට දවසට රුපියල් 25000ක විතර ආදායමක් හොයනවා. මෙන්න මේ වගේ පුංචි ලොරියකුත් අරගෙන තමන්ගේ බිස්නස් එක සෑහෙන්නේ දියුණු කරන් ඉන්නවා. මොකක්ද මේ බිස්නස් එක? කවුද මොනවද කරන්නේ? එයාගෙන් මොනවද අපේ ජීවිතේට ගන්න තියෙන්නේ? අද අපි කතා කරමු. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ channel එක subscribe කරන්න. අපි එහෙනම් බලමු මේ වගේ ඉටිකොල බෑග් එකකින් දාපු සෙල්ලම මොකද්ද කියලා. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. දින 7න් කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ. ලැබදිච්ච වීමට WhatsApp කරන්න. අද නිලමේ කතාවේ කතානායකයා චම්පික කොඩිතුවක්කු මහත්මයා. ආයිබෝන් ඔබතුමාට මේ පිටිපස්සෙන් තියෙන්නේ සල්ලි ගෙවල් ටිකක්. එහෙම ගෙවුවාම මේ කට්ටියට ලොකු කුතුහලයක් එනවා. ඇති සල්ලි ගෙවල් මොනවද මේ ගෙවල් නිකන් හට් හට් ගහලා තියෙනවා කියලා. මෙන්න මේ ඉටිකොල බෑග් තියෙනවානේ, මෙන්න මෙව්වා තමයි සල්ලි ගේන්නේ අපිට. මට නිකන් නිකමට කියන්න චම්පික අයියේ, සාමාන්‍යයෙන් ඔය ව්‍යාපාරේ පටන් ගන්නකොට සාමාන්‍යයෙන් දවසකට උඩරිම පටන් ගන්න කාලේ කීයක්ද හෙව්වේ? දවසකට 1000ක් 1200ක් විතර ආයේ. දවසට 1000ක් 1200ක් වගේ හෙව්වා. එතකොට දැන් වර්තමානයේ සමහර දවසර රුපියල් 25000 ඉක්මවල හොයනවා. රුපියල් 25000 ඉක්මවල හොයනවා. එතකොට අඩු වැඩි වැඩි ප්‍රමාණවල තියෙනවා. එතකොට ඇත්තටම සාමාන්‍යයෙන් දැන් මේ ගෙවල් වලින් තමයි සල්ලි හම්බ කරන්නේ. හරිද? එතකොට මේ දැන් මේ දක්වා එනකොට අපි ව්‍යාපාරය මොකක්ද කියලා හෙමීට කියමු. මොනවද කරන ව්‍යාපාරය? මම බිම්මල් ව්‍යාපාරයක් තමයි කරගෙන යන්නේ. බිම්මල් ව්‍යාපාරයක්. ඒක තමයි අපි කිව්වේ මෙන්න මේ ඉටිකොල බෑග් වලින් තමයි සල්ලි හොයන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ මට කියන්න කොහොමද මේ යන ක්‍රියාපිළිවෙල මේක ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද? අපිට චුට්ටක් එක පැහැදිලි කරන්න. මෙහෙම මං කරපු විදිය කියනවා නම් මුලින්ම මම මහා පරිමාණයේ කරගෙන බොහොම සුළුෙන් තමයි කරේ. පොඩියට පටන් ගත්තා. පළවෙනියටම අර චූටි ගියේ තමයි මම. අර එහා පැත්තේ කොනේ පේන චූටිකේ ඔයාලට පිටිපස්සෙන් පේන ඇති, මං අතින් කරන එක. අපි ඒ පැත්තට යන් චුට්ටා. චූටිකේ තමයි මම ආරම්භ කරේ. පළවෙනියටම බැරල්ලයක් ගණන් ලෙවල් පැකට් 150ක් විතර තමයි මම ඉස්සර වෙලාම නිෂ්පාදනය කරේ. පැකට් 150ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ පැකට්. ඔව්, පැකට් 150ක් විතර වගේ තමයි මම කරලා. මේකේ හොර් ලෙවල්ලා තමයි ඒකෙන් එන අස්වැන්නත් එක්ක තමයි මම ටිකෙන් ටික පියවරෙන් පියවර ඉදිරියට ගියේ. දැන් ඔයාලට බිමල් ගෙවල් කීයක් තියෙනවද? මට බිමල් ගෙවල් ඔක්කොම ලොකු ගෙවල් කොහොමද 35000ක 40000ක පැකට් මේ අහුරන වපසරියක් තියෙනවා. වපසරියක් තියෙනවා. 35000ක 40000ක මේ පැකට් අහුරන වපසරියක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මේ අපි කතාව කරගෙන යනකොට මම මෙහෙම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. සාමාන්‍යයෙන් අද මේ වර්තමානයේ වෙනකොට ගෙදරක දවසට කීයක් හරි සාමාන්‍යයෙන් ගානක් හොයාගන්න සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර විතර ප්‍රමාණයකින් මෙන්න මෙච්චර විතර ගානක් දවසකට මෙහෙම හොයාගන්න පුළුවන් කියලා සුළුෙන් කරොත් නිකන් අපිට උදාහරණයක් දෙන්නකෝ. පැකට් 1500ක් ගාගත්තොත් හොඳටම ප්‍රමාණවත් මේ 4 දිනක් වගේ ඉන්න පවුලකට කාලා බිලා ජීවත් වෙන්න. ඒ කියන්නේ ස්වාමියා රැකියාවක් කරනවා නම් බිරිඳට ගෙදර ඉඳන් ෂේප් එක එක කරන් යන්නත් පුළුවන්. ඔව්, පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ඔතන මේ සාමාන්‍යයෙන් ගැටලු වෙන්නේ වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක අපි ව්‍යාපාරයක් කරන්න කොහොමද? අපි ලොකු වියදමක් අපි මේවා කරන්න බිම්මල් කරනවා කියන්නේ ගෙවල් හදන්න ඕනේ. එතකොට බිම්මල් ගෙවල් ඒ වැඩ කරන විදිහක් තියෙනවා. ඒ දේවල් වලට සෑහෙන ලොකු වියදමක් යනවා නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට ඔයා දෙන සොලූෂන් එක මොකද්ද විසඳුම? මෙහෙමයි. දැන් මම කියන්නේ එහෙම මහා පරිමාණයේ ලකුවට වියදම් කරලා බ්ලොග් ගල් ගහලා එහෙම කරන්න කියලා මම කියන්නේ නැහැ. ඕනේ මේ වත්තේ පිටියෙන් හොයාගන්න පුළුවන් සරල දේවල් ඉතින් දැන් උණගස් වත්තෙන් හොයාගන්න පුළුවන්. උණගස් හතරක් කපා ගත්තොත් ඔය තහඩු ටිකට විතරයි එහෙම උනොත් යන්නේ. දැන් මේ ඉටිකොල පාවිච්චි කරලා තියෙනවා. ඔව්, ඔබතුමා ඉටිකොල පාවිච්චි කරලා තියෙනවා. ඔව්, ඉටිකොල පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඉටිකොල ආවරණය කරන්න පුළුවන්. නමුත් හුලං ගන්න ඕනේනේ. හුලං ආවරණයට එතකොට අර කියන්නේ අර net ගහන්න කියලා ප්‍රති නිරෝධක දැල්ල. ඒව ගන්න ගියොත් ලොකු විශාල වියදමක් යනවා. සරලයි මදුරු දැල් තියෙනවා මේ පේමන්ට් එකේ විකුණන්න මේ යාර ගණන් දාලා. ඔව්. ගන්න මදුරු දැල් ටික. අරගෙන ඒ වෙනුවට පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අඩු වියදමින් මොලේ කල්පනා කරලා හරියට කරගෙන ප්‍රතිඵලය එකමයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ඉඩ කඩ නැහැ, අපිට ඉඩක් නැහැ ඕවා කරන්න කියලා. එතකොට මෙහෙම බලපුවාම මේ තමන්ගේ ගේ වටේට තමයි ලස්සන තැනක ගේ තියෙන්නේ. ගේ වටේට තමයි මේ බිම්මල් ගෙවල් ටික හදාගෙන තියෙන්නේ. එතකොට සෑහන ලොකු පිරිවැයක් දරන්න ඕනේ අපි මොලේ කල්පනා කරොත්. ඔව්.
ඇත්තෙන්ම පොලිතින් ටික මදුරු බැල් ටිකක් උණ ගස් ටිකක් වගත්තා. උණ ගස් වලින් වුණත් රාක්ක ටික නිර්මාණය කරගන්න පුළුවන් මේ අඩුම වියදමින්. දැන් ලී ගන්න ගියොත් නිවේදම් වැඩි. මොලකින් දැන් ලී රීපය අඩියක් ගත්තත් මම හිතන්නේ රුපියල් 20ක් විතර වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. උණ ගස් ටික කපා ගත්තා. හොඳ හය දඬු ටිකක් ගෙනල්ලා ලේවට තියලා බැන්දාම රාක්ක නිර්මාණය කිසි ප්‍රශ්නයක් නැහැ. අඩු වියදමින් කරගන්න. මොලේ කල්පනා කරලා කරගන්න පුළුවන්. ඔව්. දැන් මේ තියෙන්නේ මේ අර පොලිතින් බෑග් එකකට ලී කුඩු පුරවලා මැෂින් එකෙන් තමයි පිරෙව්වේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මේක දකින්නට හිතන්න පුළුවන් අපිට මැෂින් ගන්න සල්ලි කොහෙද මේ කන්නේ බොන්නේත් බොහොම අමාරුවෙන් කියලා. අපිට චුට්ටක් පැහැදිලි කරන්න ඕක සම්පිකයි. මුලින්ම නම් මටත් ඇත්තටම මැෂින් තිබ්බේ නැහැ. මාත් කරේ ලී කුඩු ටික බිමට දාලා උදැල්ලෙන් අනිත් අමුද්‍රව්‍ය ටික දාලා කලවම් කරන එක. කියන්නේ අත්සාල් නිකුඩු, මැග්නීසියම්, අලුහුණු ඒ ටික දාලා අතින් කවලම් කරන එක තමයි මාත් කරේ. අතින් කවලම් කරලා වතුර දාලා ඒ අතේ පදමට තමා පැකට් ටික අතින් පුරවගත්තේ. සාමාන්‍යයෙන් නිකම් පුරවලත් බෑ මේක ඇතුළට කොටන්න ඕනේ නේද? ඔව්. ඊට පස්සේ මේ බෝතල් තියෙන මේ බෝතල් වලින් මේ මා කරලා මේ මර පැකට් එක මේ තියෙන නිස්මා කරලා මම හදලා ගත්ත එක. මම හදලා ගත්ත පැකට් එක මේ විදිහට මේ පුළුන් දාලා ක්ලිප් කරලා මේක. එතකොට දැන් මේක පිරුනේ මැෂින් එකේ. ඔක පිරුනේ මැෂින් එකේ. එතකොට මැෂින් එකක් ඔයා කොහොමද දැන් ඔයා මේ ලොකු ව්‍යාපාරිකෙක් විදිහට මැෂින් එකක් කරන් තියලා මැෂින් එක ගැනත් අපි පොඩ්ඩක් කියමු. ඔව් මැෂින් එක ගැන කියනකොට ඉතින් මට ඇත්තටම භාගයක් කරගෙන යද්දි පොඩ්ඩක් ව්‍යාපාරෙත් ව්‍යාප්ත වුණා, වැඩි දියුණු වුණා. ඒත් ඊට පස්සේ මට උදව් කරා ඔය RDB එකේ සෙන්කඩදල හිටපු නිලන්ති කියලා කලමනාකාරතුමිය. එතින් මේ මට මේ ණයක් දුන්නා. ඒ ණය හරහා තමයි මම මැෂින් එක ගත්තේ. එතකොට දැන් මේ මැෂින් එකකින් වෙන්නේ මේක හොඳට පිරෙන එක. ඔව්. එතකොට දැන් ඔයා දැන් මට මේක මෙහෙම තියන්න. දැන් මේ දුන්නේ එහෙම පුරවලා ගත්ත එකක්. ඊට පස්සේ මේවට ඒක අහන්න කලින් සාමාන්‍ය දැන් මැෂින් එකකින් වැඩ කරනවා කියන්නේ සාමාන්‍යයෙන් දවසකට පැකට් කීයක් විතර වෙළඳ පොළට දානවද? මල් පැකට්ද? ඔව්. මල් පැකට් සාමාන්‍යයෙන් 350 400 350 400 වගේ දානවා. එතකොට දැන් මෙහෙම හදලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේක දැන් ඊට පස්සේ අපි පැය 4ක් බොයිලර් වලට දාලා ස්ටීම් කරනවා. බොයිලර් වලට දාලා ස්ටීම් කරලා ඉවරලා නැවත බානවා. බලා පැය 24ක් මේක නිවෙන්න තියලා තමයි මේකට බීජ දාන්නේ. බිමල් බීජ ඇතුල් කරලා ඒකල්ලා මේ බීජ ගවල් වලට මේව තැම්පත් කරනවා මාසයක්. ඒ කියන්නේ මේ තියෙන බීජ ගවල් අපි ඇතුළට යන්න ඕමම? රයිට්. ඔබතුමා ඉස්සර වෙන්න. මේ තියෙන්නේ සල්ලි ගයක් ඇතුළට යන්නේ චම්පික මහත්මයාගේ බීජ ගවල්. එතකොට මේ විදිහට මේ තැම්පත් කරලා තියෙනවා. දැන් මේ පැත්තේ මේ පිටිපස්සේ ගොඩක් තියෙනවා අඩුක් කරලා තියෙන්නේ. ඔව් මේ විදිහට තිබ්බම මේ පැකට් මේ විදිහට මේ සුදු වීගෙන එනවා. ආහහා. ආ මේ කියන්නේ මේ සුදු වෙනවා. ඒ කියන්නේ මේ දිලිරේ වර්ධනය වෙනවා. මේක. දිලිරේ වර්ධනය වුණාම මේ දවස් 30ක් යනකොට මේක දිලිරේ සම්පූර්ණයෙන් වර්ධනය වෙලා මේ සුදු පාටට පැකට් එක එනවා මේ 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 තියෙන වර්ධනය වෙච්ච පැකට් එක. ආ මේ වර්ධනය වෙලා. වර්ධනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕක කෙලින්ම අපි මල්ගේකට මේවා දැන් අපි ඊට පස්සේ මාරු කරනවා මල්ගේවල් වලට. මල්ගේවල් වලට වෙන මාරු කරනවා. එතකොට මෙතනින් බීජ ටික වර්ධනය වුණාට පස්සේ ඔව් කෙලින්ම මල්ගේවල් වලට දානවා. ඔව්. රයිට්. අපි බලමු මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ මල්ගයක් ඇතුලේ. මෙතන අර ඉඩකඩ නම් බොහොම සීමිතයි. ඒකෙ හින්දා මේ අපිට හරි අමාරුයි. දැන් මේ හැම එකකම අපි දැකලා තියෙනවා. දැන් මෙතන මේ මල්ගේ ඇතුලේ කිව්වට මේ අපි දැකලා තියෙනවා බිම්මල් මෙහෙම පැතිරිලා මේ වර්ධනය වෙලා තියෙනවා. දැන් මෙතන මුකුත් නැහනේ. දැන් අද උදේ මේ තිවිච්චි මල් අලෙවි කරගෙන අරගෙන තියෙන්නේ. ඒකේ දැන් මේ චූටි කැකුළු තමයි තියෙන්නේ. දැන් මේවා මේ තියෙන්නේ. දැන් මේවා හෙට උදේට ලොකු වෙනවා. හෙට උදේට ලොකු වෙනවා. හෙට උදේට ලොකු වෙනවා. සාමාන්‍යයෙන් මේ දැන් මේ අතන දවස් 30ක් විතර ගියාට පස්සේ තමයි මෙතෙන් එන්නේ. ඔව් මෙතෙන් එන්නේ. මෙතන කැපුණාට පස්සේ මෙතන තමයි මේ අපිට නිෂ්පාදනය දෙන්නේ මේ. එතකොට දැන් මාසයකට පස්සේ මෙතෙන්ද ඇවිල්ලා මෙතනින් දැන් තව කොච්චර කාලයක් අස්සන්න ගන්න පුළුවන්ද? මාස දෙකහමාරක් තුනක් අපි අස්සන්න ගන්නවා. මාස දෙකහමාරක් තුනක් අස්සන්න ගන්නවා. ඒ කියන්නේ අස්සන්න ගන්න පටන් ගන්නකම් අපිට මාසෙක විතර කාලයක් වැඩ තියෙනවා කරන්න. ඔව්. එතකොට දැන් මේ අපිට පොඩ්ඩක් කියන්නකෝ. දැන් මේ මල්ගයක් ඇතුළත අස්සන්න ගන්න විදිහ, අස්සන්න ගන්න වෙලාව කොහොමද ගන්නෙ? කොහොමද අපි පාන්දර 4-5 ඇතුළත මල් නිලන එක කරනවා. කරලා ඉවරලා පළවෙනියට 10ට විතර වගේ වතුර මුරයක් මෙවට ස්ප්‍රේ කරනවා ඔක්කොටම. ඊට පස්සේ ආය හැන්දෑවේ කොහොමත් 3ට විතර වගේ නැවතත් ආය මොඳ රස්නිය තියෙනනම් වතුර මුරයක් ස්ප්‍රේ කරනවා. ඒ ටික තමයි ඉතින් මේ කොටු ඇතුලේ දෛනිකව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මහා ලොකු බරමහන්සියකුත් නැහැ. නැහැ නැහැ.
එහෙම දෙයක් නෑ. එතකොට දැන් මේ වෙළඳපොළ හදාගන්නේ කොහොමද? ආ වෙළඳපොළ මම නම් ඉතින් පටන් ගත්ත විදිහ කියමු. ආ පටන් ගන්නකොට ගත්ත දවසේ ඉඳලා මම නුවර මැදිම වෙළඳපොළට තමයි මේ සැපෙමු කරේ. අද ඉඳලා එදා ඉඳලාම අද දක්වාම ඉතින් ඒකට තමයි සැපෙමු එක දිගටම කරගෙන යන්නේ. එදා හිටියා වගේ නෙවෙයි අද වෙනකොට නම් ඊට වඩා සෑහෙන දියුණු වෙලා තියෙනවා. ඔව් මම ඉස්සරවම ඇත්තරම ඉතින් මල්ලක දාගෙන පොඩි මල්ලක දාන ඉල්ලන්නේ ගියේ. ඊට පස්සේ ටිකක් ලොකු මල්ලක් ආවා කරට. දැන් නම් ලොරියේ තමන් දාරන් ගිහින්. දැන් ලොරිය අරන් යනවා. චූටි මල්ලක අරන් ගියපු පැකට් ටික අද දැන් ලොරි එක තමයි යන්නේ. ලොරි කියන්නේ. එතකොට දවසට සාමාන්‍යයෙන් සමහර දවස් තියෙනවා 400 500 පැකට් වෙළඳපොළට නිකුත් වෙනවා. එතකොට ඇත්තරම බිම්මල් කියන්නේ මේ ඇත්තරම කෑමක් විදිහට බහුතරයක් කැමති කෑමක්. ඔව්. එතකොට මේ නිෂ්පාදනය තුලින් කොහොමද අපි ආදායමක් ලබන්නේ? ඇත්තර මේ ව්‍යාපාරිකයෙක් තුල ඒ ආපු ගමන ගැන තමයි අද අපි මේ කතා කරන්නේ. පුංචියට බෑග් එක පොඩියට එල්ලන් ගියපු බිම්මල් පැකට් ටික අන්තිමේටම මාකට් එකට යනකොට ටිකක් ලොකු බෑග් එකකට දාන් යන්න උනා. අන්තිමේටම වර්තමානයේ වෙනකොට චම්පික මහත්මයා මෙන්න මේ ලොරියේ තමයි බිම්මල් අරන් යන්නේ. අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලයක්. බින්දුවෙන් පටන් ගරන් චූටියට පොඩියට පටන් ගරන් අද වර්තමානයේ වෙනකොට සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. වර්තමානයේ තුලදී රටේ තියෙන තත්ත්වයත් එක්ක තමන්ගේ හිතේ ධෛර්යයෙන් හිතේ ශක්තියෙන් තමන්ගේ කැපවීම තුළින් මේ ආපු ගමන ගැන මට මෙහෙම ගැටලුවක් තියෙනවා අහන්න. අපේ බලන් ඉන්න අය වෙනුවෙන් කෙනෙකුට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක් කරන්න. එතකොට දැන් මේ සම්බන්ධයෙන් අපි දැනුම ලබා ගන්නේ කොහොමද? එතකොට අපි කොහෙන්ද මේ අවශ්‍ය කරන දේවල් ලබා ගන්නේ? ඒක බලන්න කවුද ඉන්නේ? ඒ සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් කෙනෙකුට හිතන්න පොඩ්ඩක් දැනුමක් හොයා දෙන්න කොහොමද ව්‍යාපාරිකයෙක් විදිහට? දැනුම ලබා ගන්න නම් ඉතින් පුළුවන් කෘෂි උපදේශක මහත්මයාගෙන් වසම බාරව ඉන්න කෘෂි උපදේශකලා. ඊට අමතරව ඉතින් දන්න කෙනෙක් ආවොත් නම් මම උනත් කියලා දෙනවා. කියලා දෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් ඔබතුමාගේ උනත් දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න තැන් තියෙනවද රජයේ ආයතනව පෞද්ගලික ආයතන? අමුද්‍රව්‍ය නම් මහත්මයා මෙහෙමයි ලබා ගන්නවා කියන්නේ ඉතින් ලීකුඩුනේ මේකේ පළවෙනි මාධ්‍ය. ලීකුඩු ඉතින් ලී මෝල් හරහා තමයි ලබා ගන්න තියෙන්නේ. කියන්නේ ලීරණ තැන් වලට ගිහිල්ලා මේකට හැම ලීයක්ම ගන්න බෑ. සැහැල්ලු ලී තමයි අඹ මිදැල්ල ඒ වගේ රබර්. හොඳ මේක මොකද්ද? හොඳ මේක නම් රබර්. රබර් තමයි හොඳ මේක. ඔව්. ඒ ලීකුඩු ලබා ගන්න ඕනේ මෝල් හරහා තමයි. ඊට පස්සේ ඉතින් වී මෝල් වලට කාර්තවයක් එනවා අපිට සහල් නියුඩු කියලා රයිස් පොලිස් කියන එක ලබා ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් දෙක නම් වෙළඳපොළේ මැග්නීසියම් අලුහුණු ඒකයි පොලිතින් එහෙම ඉතින් මේ වෙළඳපොළේ ඕනේ. එතකොට බීජ ලබා ගන්න. බීජ ලබා ගන්න පුළුවන් අපේ යන සංවර්ධන මණ්ඩලයේ හොඳ බීජ එනවා රත්මලානේ. එහෙම බීජ ලබා ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඔය සාමාන්‍ය නම ගියපු හොඳ බීජ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒවා ලබා ගන්නත් පුළුවන්. ලබා ගන්න පුළුවන්. ඒතකොට එහෙම දැනුම ලබාගෙන කරන්න පුළුවන්. ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. මොකද මේ වගේ ව්‍යාපාරිකෙක් එක්ක කතා කරන්න ලැබීම ගැන. මොකද වර්තමානයේ තුලදී මිනිස්සු සල්ලි හොයන්න තමයි දඟලන්නේ, විවිධාකාර දේවල් කරන්න. ඒ කරන අතරතුරේ මේ වගේ ව්‍යාපාර බිහි වෙන්න ඕනේ ලංකාව තුළ. මම මෙහෙම දෙයක් කියන්නම්. ගමක 100ක් ඉන්නවා නම් 50ක් බිම්මල් විකුණුවොත් වැඩක් වෙන්නේ නැහැ. නමුත් කවුරුන්ව එක්කෙනෙක් දෙන්නෙක් බිම්මල් විකුණනවා නම් අර 100කට ඇති ඒ වැඩේ. එතකොට මම කියන්නේ මේ වගේ ව්‍යාපාර පටන් ගන්නකොට එක ළඟ හැමෝම පටන් ගන්න නැතුව එකිනෙකා බෙදාගෙන හරියන විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ පටන් ගත්තම තමයි මේ වගේ ගමනක් යන්න පුළුවන්. අතිසාර්ථක ජීවිතයක් කරා යන අපි මේ ගමනේද. මොකද වර්තමානයේ මිනිසුන්ට සාර්ථක ජීවිතයක් නැති වෙලා තියෙන්නේ. සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ උත්සාහ කරන අයට තමයි අපෙන් මේ උදව්ව මේ කරන්නේ. ඉතින් චම්පික කොඩිදුවක් මහත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමත් එක්ක කතා කරන්න ලැබීම සහ ඔබතුමන් මේ දුන්න උපදෙස් වලට. ඉතින් අද අපි කතා කරේ පුංචිර පටන් ගන්න සාර්ථක වෙලා වර්තමානයේ හරි සතුටෙන් ජීවත් වෙන කෙනෙක් ගැන, සාර්ථක ව්‍යවසායකයෙක් ගැන. ඉතින් ඔබේ මේ ගමන ගැන අපි ස්තුතිවන්ත වෙනවා. තව ඉදිරියටත් දිගින් දිගටම ලොකු ගමනක් යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආයිබර්න ඔබතුමාට, ඔබතුමාගේ නාලිකාවට දිනෙන් දින ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි විශේෂ දේවල් අරන් එන්නේ මේ දේවල් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන හින්දා. වැදගත් දෙයක් තියෙනවා නම්, විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න, අපි කැමතියි මුළු ලෝකෙට මේ දේවල් පෙන්නන්න. ඒ වගේම නිල්මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.